තොරතුරු තාක්ෂණය කියන්නේ මේ වෙනකොට ලෝකයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වැඩිම ආදායමක් උපයන ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් බිහි කරපු ක්ෂේත්‍රයක්. කොවිඩ් රැල්ලත් එක්ක ගොඩක් ව්‍යාපාර කඩන් වැටුණත් වල දකින්න ඇති. තොරතුරු තාක්ෂණික අංශයේ ගොඩක් වෙලාවට ස්ථාවර වෙලා තිබුණා. ඉතින් ඔයාලා තොරතුරු තාක්ෂණික අංශයෙන් රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද අද මම ඔයාලට කියන්න යන්නේ ලංකාවේ IT ක්ෂේත්‍රයේ එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න හොඳම සහ ඔයාලට රැකියාවක් පටන් ගන්න ඉතාම සුදුසුයි කියලා ලෝකයේ පිළිගත් නිර්ණායකවලට අනුකූලව නම් කරපු ලංකාවේ තියෙන හොඳම ව්‍යාපාර 10 ගැනයි. ඉතින් ඒ ආයතන මොනවද කියලා කියන්න කලින් මම කියලා ඉන්නම් මේ ආයතන ඒ විදියට තෝරගන්න සලකලා බලලා තියෙන ඒ නිර්ණායක මොනවද කියලා. ඔයාලට මම මුලින්ම කිව්ව විදියට මේ හැම ආයතනයක්ම IT හෝ ITES එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණික හෝ තොරතුරු තාක්ෂණ සක්‍රීය සේවා ආයතන. ඒ වගේම මේ ආයතන හැම එකකම පූර්ණකාලීන සහ අර්ධකාලීන කාර්යමණ්ඩලය 20-600ත් අතර පිරිසක් ඉන්න ආයතන. ඒ විතරක් නෙවෙයි මේ ආයතන හැම එකක්ම 95%ක්ම විශ්වාසවන්ත සමීක්ෂණ වාර්තා වලින් තහවුරු වුණු ඒවා. රැකියාවක නිරත වෙන්න සුදුසු ආයතනයක තිබිය යුතු ආයතනික සංස්කෘතිය වගේ නිර්ණායක ගොඩක් සපුරපු ආයතන තමයි මේ ලයිස්තුවට ඇතුළත් වෙලා තියෙන්නේ. මේ සර්වේ එකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන 23ක් ලියාපදිංචි වෙලා තියෙනවා. 2020 මැයි මාසේ ඉඳලා 2021 අප්‍රේල් මාසයේ දක්වා කාලයේ පවත්වපු මේ සමීක්ෂණයට අනුව මේ ආයතනවලට හොඳම ආයතන 10ට ලැබෙන විශ්වාසවන්ත දර්ශක අභිබවා යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වෙනකොට තොරතුරු තාක්ෂණ අංශය සම්බන්ධ රැකියාවකට අයදුම් කරන්න බලාගෙන ඉන්නවා නම් එහෙමත් නැත්නම් තවමත් ඉගෙන ගන්න ඉදිරියේදී IT ෆීල්ඩ් එකේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ ආයතන ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වෙනකොට තොරතුරු තාක්ෂණයේ සම්බන්ධ රැකියාවක් කරනවා නම් ඔයා වැඩ කරන ආයතනයත් මේ අතරේ තියෙන්න පුළුවන්. So friends, මම බුද්ධික. Let's get started with today's video titled Top 10 IT companies to work in Sri Lanka. Number 1, 99X. 99X කියන්නේ අවුරුදු 15ක පමණ කාලයක ඉඳන් නිර්මාණශීලී ඩිජිටල් නිෂ්පාදන එහෙමත් නැත්නම් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ගෝලීය වෙළඳපළට සපයන ආයතනයක්. මේ ආයතනයේ එක මේ වෙනකොට 350කට අධික කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම 150කට ආසන්න සාර්ථක ඩිජිටල් නිෂ්පාදන ප්‍රමාණයකුත් වෙළඳපළට සපයන්න ඔවුන්ට හැකි වෙලා තියෙනවා. ඒ වගේම මේ ආයතනය එක දිගට වසර 8ක් මේ විදියට හොඳම ආයතනය බවට පත් වෙලා තියෙනවා. Number 2, Collective. කලෙක්ටිව් කියන්නේ රෝහල් වෛද්‍ය කණ්ඩායම් සඳහා බිල්පත් සැකසීම් කේතකරණයේ වැනි සේවාවන් සහ තාක්ෂණික අංශයෙන් උපදේශන සපයන ආයතනයක්. ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මූලික කරගෙන ඔවුන්ගේ ආයතන පිහිටුවලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඔවුන්ගේ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකාවේ පමණක් 69කට වඩා අධික පිරිසක් ඉන්නවා. Number 3, Board Pack සහ Iron One. මේ ආයතන දෙකත් ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ මෘදුකාංග නිෂ්පාදන ආයතන. ඒ වගේම Iron One සහ Board Pack කියන්නේ මේ වෙද්දි විදේශ වෙළඳපළ ආක්‍රමණය කරපු ආයතන දෙකක්. මේ වෙනකොට 108කට අධික සේවක පිරිසක් ඔවුන්ගේ ආයතනයේ සේවය කරනවා. ඒ වගේම Board Pack ආසියාවේ හොඳම වර්ක්ප්ලේස් එහෙමත් නැත්නම් රැකියා ස්ථානවලින් එකක් විදියටත් නිර්දේශ වෙලා තියෙනවා. Number 4, ISMA Pack. ISMA Pack කියන්නේ වසර 25කට වැඩි e-commerce සේවාවන් සපයන ආයතනයක්. මේ ආයතනය ISME කියන ආයතනයේ ආසියා පැසිෆික් ශාඛාව. මේ වෙනකොට 173කට අධික සේවක පිරිසක් ඔවුන් එක්ක වැඩ කරනවා. ඒ වගේම 2020 වර්ෂයේ Best Workplace for Millennials, Best Place to Work in 2021 වගේම Best Place in IT, ITES කියන නිර්දේශත් ලබා ගත්තා. Number 5, Kelsey Technologies. Kelsey කියන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ මෘදුකාංග නිර්මාණය කරන ආයතනයක්. මේ වෙනකොටත් 124කට වඩා වැඩි සේවක පිරිසක් ඔවුන් සමග වැඩ කරනවා. ඒ වගේම මේ ආයතනය මේ වන විට Microsoft ආයතනයේ ඇතුළුව තවත් ජාත්‍යන්තර තාක්ෂණික ව්‍යාපාරات එක්ක කටයුතු කරනවා. Number 6, භාෂා. භාෂා නොදන්න කෙනෙක් නැති තරම්. අද අපි පාවිච්චි කරන හෙළකුරු වලින් පටන් අරන් හෙළපේ, පේහිය වගේ නිෂ්පාදන බිහි කරපු දේශීය ආයතනයක් තමයි භාෂා කියන්නේ. පේහිය සහ හෙළපේ වගේ සේවාවන් හරහා ඔවුන් ලංකාවේ ව්‍යාපාරිකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ ගනුදෙනු පහසු කරලා තියෙනවා. ඒ වගේම භාෂා ආයතනයත් මේ වෙනකොට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා සපයා දීලා තියෙනවා. Number 7, Edge Connect.
මේ ආයතනය සුප්‍රසිද්ධ හයිඩ්‍රාමිනි ආයතනයට අනුබද්ධ ආයතනයක්. ඒ වගේම ලංකාවෙන් පිටත ව්‍යාපාර සේවා සපේන තවත් එක් තාක්ෂණික ආයතනයක්. මේ වෙනකොටත් 121කට වඩා වැඩි සේවක පිරිසක් සමග ඔවුන් ලෝකේ පුරා ව්‍යාපාර සේවා සපයනවා. Number 8 e-marketing i ई-मार्केटिंग आई डिजिटल सेवा सपेन आयतनयाक संचारक कर्मांते मूलिक करगत सेवावन तमाई ओन सपयान्ने मेवेनकोट अनु अटकट अधिक सेवक पिरिसा ओन एक वैड करनवा एवगेम मेवेनकोट में आयतनय आसियावे एक दैवंत डिजिटल अलविकरन सेवा सपेन आयतनयाक नंबर 9 सिनजन हेल्थ මේ ආයතනය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණික සේවාවන් සපයන ආයතනයක්. කෘතිම බුද්ධිය සහ අනිකුත් දියුණු තාක්ෂණික සේවාවන් මගින් මොන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා සේවාවන් සපයනවා. මේ වන විට කාර්ය මණ්ඩලය 565කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආයතනයේ සේවය කරනවා. Number 10 Ascentic Ascentic කියන්නේ ස්වීඩන් කලමනාකාරීත්වයකින් යුතු ශ්‍රී ලාංකික මෘදුකාංග නිර්මාණ ශිල්පීන් පිරිසකගේ කණ්ඩායමක්. මේ වන විට 72කට වඩා වැඩි මෘදුකාංග නිර්මාණ ශිල්පීන් පිරිසක් ඔවුන් සමග සේවය කරනවා. ඉතින් මේ තමයි ලංකාවේ හොඳම වර්ක්ප්ලේස් කියලා නිර්දේශ වුණු තාක්ෂණික ක්ෂේත්‍රයේ ආයතන 10. මම තවත් මේ ආයතන ගැන විස්තර කරන්නම්. මේ හැම ආයතනයකම ආයතනික සංස්කෘතිය ඇතුලේ සේවක අභිමානීය සුරැකීම මිත්‍රත්වය කාර්ය සාධන කලමනාකාරීත්වය වගේ දේවල් තියෙනවද කියලත් මේ නිර්දේශ ලබා දෙන්න කලින් හොයලා බලලා තියෙනවා. ඒ වගේම මේ සමීක්ෂණයේදී දැකපු දෙයක් තමයි මේ ආයතනවල වැඩ කරන ගොඩ දෙනෙක්ට තමන්ගේ ආයතනයේ කලමනාකාරීත්වය පිළිබඳව හොඳ විශ්වාසයක් තිබුණා. ඒ වගේම තමන්ට මේ ආයතනවල හොඳ අවස්ථා තියෙනවා කියලත් ගොඩක් දෙනෙක් සමීක්ෂණයේ අතරතුරේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. අපි මේ කතා කරන ආයතන කීපෙම වත්මන් කොවිඩ් තත්ත්වය තුලදී ආයතනයක ඇති වෙන කාලීන ප්‍රශ්න බොහෝමයකටත් සාර්ථකව පිළිතුරු ලබා දුන් පිරිසක්. මම ඒකට හොඳ උදාහරණ කීපයකුත් දෙන්නම්. ඇසෙන්ටික් ආයතනයේ තමන්ගේ ආයතනය තුල සේවක පිරිසගේ අදහස්, යෝජනා සහ ඔවුන්ට ඇතිවන ගැටලු හඳුනා ගැනීම සඳහා ඩිජිටල් මෙවලමක් භාවිතා කරනවා. ඒ හරහා ආයතනයේ සේවක පිරිසගේ ඇතිවන වෙනස්කම් වගේම ඔවුන්ගේ මානසික පහසුව කොයිතරම්ද කියලා මැනගන්නත් ආයතනයේ කලමනාකාරීත්වයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම කැල්සි ආයතනය TikTok වැඩසටහන මගින් ඔවුන්ගේ සේවකීන්ගේ නිපුණත්වය හා වෘත්තීය ප්‍රවීණත්වය ඇතිවන විදිය මැන බලනවා. ඒ වගේම ඔවුන්ට ඇතිවන ගැටලු විසඳා ගැනීමටත් මේ වැඩසටහන ඔවුන් උපකාර කරගන්නවා. ISMA PAC ආයතනය තමන්ගේ ආයතනයට අලුතින් කෙනෙක්ව බඳව ගනිද්දී ආයතනික සංස්කෘතියට ඔවුන්ව හුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දියත් කරනවා. මේ වැඩසටහන යටතේ ඔවුන් පිළිගැනීමේ කාඩ් පතක් සමග පිළිගැනීමේ කේක් එකක් සහ මාර්ගෝපදේශ ඇතුළත් පොතක් එහෙමත් නැත්නම් කම් බුක්ලට් එකක් නවක සේවකීන්ට ලබා දෙනවා. මේ ඇතුළත් වීමේ මාර්ගෝපදේශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඔවුන්ගේ කාර්යාලයේ අනිකුත් සේවක පිරිස ඇතුළුව සියලුම කණ්ඩායම් සගයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙයල ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ හැම ආයතනයක්ම Tamange සේවක පිරිස ගැන වගේම ආයතනය තුල ඔවුන්ට සතුටින් වැඩ කරන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරන්නත් මහන්සි වෙලා තියෙන නිසායි ඔවුන් මේ වගේ නිර්දේශයකට සුදුසුකම් ලබාගෙන තියෙන්නේ. ඒ වගේම මේ නිර්දේශ ලබා දෙන ආයතනය ගැනත් මම ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්නම්. Great place to work කියන්නේ ලෝකේ පුරාම රටවල ව්‍යාපාර අංශය තුල විශ්වාසවන්ත සහ ඉහළ කාර්ය සාධනයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මිනුම් දඬු සකස් කරන සහ ඒ සඳහා උදව් කරන ආයතනයක්. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ අනිකුත් යුරෝපීය රටවලත් මේ විදියටම ව්‍යාපාර ස්ථාන ශ්‍රේණිගත කිරීම ඔවුන් සිදු කරනවා. ඉතින් මෙන්න මේ ආයතනය ඒ වගේ ජාත්‍යන්තර නිර්ණායක එක ගැලපීම කරලා තමයි ලංකාවෙත් මේ විදියට ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ. ඉතින් ඔයාලත් ආයතනයක රැකියාවක් ඉල්ලුම් කරන්න කලින් මෙන්න මේ දේවල් තියෙනවද කියලා ටිකක් හොයලා බලන්න. ඒ වගේම රැකියාව වගේම Tamange දියුණුවත් ඒ එක්කම ඇති කරගන්න පුළුවන් නම් රැකියාව කරන්න පහසු තැනක් නම් ඔයාලගේ ආයතනයට ලැබෙන දායකත්වය වගේම ආයතනයෙන් ඔයාලට ලැබෙන දායකත්වයත් ඉහළ යනවා. With that said අදට මේ වීඩියෝ එක මම මේ විදියට ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් ෂෙයා කරලා ඔයාගේ යාළුවන්ටත් ලංකාවේ හොඳම IT කම්පැනිස් ගැන කියන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම දැනුම පිරුණු වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම නැවත ඔයාලව මුණ ගැහෙන පොරොන්දුවත් එක්ක අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. Till then take care and stay safe.